මොකදම වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ ඉතින් පෞගේ දිනවල වැඩවර්ජනයක් සිද්ධ වුණා. ඒ වැඩවර්ජනය අසාර්ථක වුණා. ඒ වැඩවර්ජනයට විරුද්ධව කතා කරා කියලා ලැජ්ජා වෙලා පුරණ වෙලා පොඩ්ඩක් ටිකට් එකක් කරනවා දු ස්පිතාලෙන් එළියේ මේ ස්පිතාලේ මගේ රාජකාරී ස්ථානයේ එළියේ ටිකට් එකක් මට විරුද්ධව කරනවා ඒක ඉතින් ඔය රවි කුමුදේශලාගේ උසී ගැන්වීමෙන් වෙනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ සුළු සේවකයෝ ඉතින් ඕන දෙයකට ඉතින් සුළුනේ ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඔය රවි කුමුදේශ කියන විදියට වැඩේ කරනවා හැබැයි මේ ඒ අරුණහම ඉතින් මෙතන මේ මේ මා මේ ස්පිතාලෙම පිරිස් මෙතන ඉන්න මිනිස්සු ඉතින් පිරිසක් මාව යම් කිසි ප්‍රමාණයකට ආරක්ෂාවක් සපයන්න කියලා රැඳී ඉන්නේ ඉතින් ඒ ඒකයි ඒගොල්ලට මේ ගොඩාක් හිතට දුක මගේ ආරක්ෂාවට කට්ටිය ඒගොල්ලෝ අතරින්මයි ඉන්නවා කියන එකයි. ඉතින් ඒ නිසා පොඩ්ඩක් කලාකාරී තත්ත්වයක් සුළු වශයෙන් ඇති වුණා. එච්චරයි. ඇයි මෙහෙම වෙන්නේ ડોක්ටර්? ඒක තමයි කිව්වේ. වෘත්ති සමිති ක්‍රියාමාර්ගය අසාර්ථක වුණා. ලබාගත් දෙයක් නැහැ, දින්නේ නැහැ මොකුත්. ඉතින් ඒක දැන් ඉතින් පොඩ්ඩක් මේ ඒකට වෘත්ති සමිතියකට ආරක්ෂාව වෘත්ති සමිතියකට පක්ෂව සහ විපක්ෂව කියන දෙකක් නැහැ මෙතන. මෙතන තියෙන්නේ පක්ෂව විතරයි. විපක්ෂව කතා කරොත් ජනතාව වෙනුවෙන් කතා කරොත් රෝගී ජනතාව වෙනුවෙන් කතා කරොත් මේ ඊට එරෙහි වෙලා මේ කලහකාරී ලෙස ඇසිරීම මොවුන් අතින් සිද්ධ වෙනවා. ඒක තමයි ඔය වෙලා තියෙන්නේ. ડોක්ටර් පෞද්ගලිකව මේ ඉලක්ක කරන්නේ ඇයි? ඉතින් මම මෙන්න කාවි ලෝක ලක්කය කියන්නේ මේ මේ වැඩවර්ජනයට විරුද්ධව කටයුතු කරාද පුළුවන් ජනතාවට මේ ඇවිල්ලා ඉන්න කට්ටියකට ડોක්ටර් කොයි වගේ ආකල්පයක්ද තියෙන්නේ කුඩු බිස්නස් නැති වුණා ත්‍රී වීලර් බිස්නස් නැති වුණා සහ වෙනත් ස්පිතාලේ ඇතුළේ කරන ව්‍යාපාර නැති වුණා ඒ ඔක්කොමකින් ආගතියටපත් පාර්ශව තමයි වෙන්නේ මේ තර්ජන ගර්ජනම මේ ડોක්ටර්ගේ ඉස්සරහා කටයුතු නවත්තයිද මෙහෙම ගිහිල්ලා ජීවිතේට නැවතුවාද කලින් කතා වන්දනා